අයිබෝවන් අපේ ගෙදර YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නවා ඔබව. ඉතින් අද අවිලි ඉන්නේ කොහෙද කියලා මුතුන් කියන්න අවශ්‍ය නැහැ නේද? ඔබ දන්නවා අපි අවිලි ඉන්නේ කොතනද කියලා. හරියටම හරි. ගම්පහ පුරාණ ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල භූමියටයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ පින් බිමේ සිට ඒ දේව භූමියේ සිට අද අපිත් ඒ කතා බහ කරන්නේ සංස්කෘතික පරිසර සුරකුම් සංවිධානයේ ජාතික සංවිධායක ගම්පහ පුරාණ ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේ විරාජ් සාමිතුමන්. අයබෝන් සාමිතුමා ඔබතුමන්ද? අයබෝන්. සාමිතුමා අපි දැන් මේ අපේ ගෙදර YouTube නාලිකාවෙනි මේ කතා බහට ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ ගෙදර YouTube නාලිකාවත් එක්ක කතා බහ කරද්දී අපේ ගෙදර මොන ඔතෙන්ට අපි යමුකෝ චුට්ටක්. දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට ගියක් තියෙනවා මේ ලෝකයේ. කෙනෙක්ට නිවි සැනසෙල්ල ඉන්න පුළුවන් එකම තැන තමන්ගේ ගෙදර. ඒ කියන්නේ තමන්ගේ ගෙදර වගේ ඉන්නවාද කියලා හිතනවා අපි කියලා අහනවානේ. එහෙම ඉන්න තැන වුණත් තමන්ගේ නිවසට තමන්ගේ හිත ඇතුලේ ගෞරවයක් ආදරයක් නැත්තම් එහෙම ඒ නිවසේ වාසය කරන්න බෑනේ සමිතුමා. බෑ. අපි අන්න එතෙන්ට පොඩ්ඩක් යමුකෝ. කොහොමද අපි අපේ නිවස ගැන ආදරයක් ගෞරවයක් තියාගෙන කටයුතු කරන්න ඕනේ? නැත්නම් මොනවද වෙන්නේ? තමන්ගේ වාහනය ගත්තොත් නිතරම තමන් යනේන වාහනේ. ඒ තමන්ගේ නිවස කියන්නේ ජීවිත කාලය දක්වා තමන්ගේ මරණයටත් හේවණක් දෙන්නේ තමන්ගේ නිවස. මොකද ගොඩක් ඔය ඔයගොල්ලෝ අහලා ඇති රෙන්ට් එකට ගෙන ගෙවල් වල තියෙනවා. රෙන්ට් එකට ඉන්න කාල සීමාව තුළදී මරණයටපත් වූහොත් මල් ශාලාවක මිනිය තැන්පත් කළ යුතුයි. එතකොට මේ තැනට මේ අවසන් ගෞරවය තමන්ට දක්වන්න තමන්ට නිවසක් තිබ්බොත් තමයි ඒ මිනිස්සුන්ට ඇවිල්ලා ඒ වහලයට ඇවිල්ලා අවසන් ගෞරවය දක්වලා ඒ නිවසේ වහලයට ඇවිල්ලා අවසන් ගෞරවය දක්වලා යන්න පුළුවන් තමන්ට නිවසක් තිබ්බොත්. ඒ නිවසට ගරු කරන්න ඕන හේතුව වන්නේ තමන්ගේ ජීවිතේ තමන් ওই විදිහට දියුණු මට්ටමකටපත් වෙන්න තමන්ට නිදහසේ ඉන්න වටපිටාවක් හැදුවේ මේ නිවස ඇතුළේ ඉඳගෙන තමයි මේ වටපිටාව හැදුනේ. එතකොට අපි අනිවාර්යයෙන්ම මේ නිවසට මුලින්ම ගලු කර යුතුයි. ඒ ගරු කිරීම වන්නේ මෙහෙමයි. නිවසක් වුණත් අපි ඒක දරුවෙකුට වගේ සලකනවා නම් දැන් වාහනයක් වුණත් නිතරම පිහිදාලා කරලා තිබ්බොත් ඒ වාහනේ ලෙඩක් දෙන්නේ නැහැ. අපි ඒක ගැන හොයලා බලලා වෙලාවට තෙල් වතුර මාරු කළා ඒ විදිහට වැඩ. ඒ වගේ නිවසත් අපි නිතරම අලුත් වැඩියා කටයුතු කරන්න ඕනේ. හැබැයි මේක කරනවා කියලා එකපාරට මේ ගේ කඩාගෙන වහලවල් කඩාගෙන දඟලන්න හොඳ නැහැ. ඒ වයින් අසුභකාරී දේවල් වෙනවා. අපි සාමාන්‍යයෙන් තීන්ත ආලේප කරනවා නම් ස්ථානයේ එක එක් බිත්තිවලට වෙන වෙනම පාට වර්ග යොදනවා නම් ඒක ගොඩාක් අලංකාරමක්. එතකොට ඕනම කෙනෙක් ඇවිල්ලා ඉන්න කැමති භාවයකට පත් වෙනවා. කෙනෙක්ගේ මනස රිලැක්ස් වෙන්න ඕනේ. එතකොට ඒ ස්ථානයට ආවට පස්සේ ගොඩක් එතන සාමාන්‍යයෙන් සුරතල් මසුන් වගේ ඇති කරලා තියෙනවනම් ස්ථානේ ඇතුල් වෙනකන් ගොඩක් ඒකත් හොඳයි. නිතරම මේ වතුර වැක්කිරෙන ශබ්දයක් ඇතුලෙන් ඇහෙනවනම් ඒකත් ගොඩාක් ඒ ස්ථානයේ දියුණුව උදාපත් වෙනවා. ඒක මේ ස්ථානෙට අපි ආදරය කරන්න ඕනේ. ඒ වගේ ලස්සන වටපිටාවක් හදලා මේ අපි යන ගෙට ගරුත්වයක් දෙන්න ඕනේ. පෙලක් කට්ටේ ඉන්නවා ගේ ඇතුළට කෙලින්ම යනවා සපත් දෙක දාගෙන. එහෙම නෙවෙයි අපිට පුළුවන් නම් ගේ ප්‍රධාන දොරගාවේදී සපත්තු දෙක ගලවලා මේස් දෙක පිටින් තමන්ගේ ගේ ඇතුළට යන්න. ඒක තමයි අපි දෙන ගරුත්වයේ gedට. ඒ ගරුත්වය දීමෙන් මේ ගේ ඇතුළේ ඉන්න සාමාන්‍යයෙන් ස්ථානයක් හැදුවම ඒ ස්ථානයකටත් බහිරවෙක් ඉන්නවා. ඒ ස්ථානයත් බලාගන්න භූමිමහි කාන්තාව ඉන්නවා. ඒකට ගරුත්වයක් දීලා තමන්ගේ තැනට යනවා නම් ඒ තැනින් සාර්ථකත්වයක් ඇති වෙනවා. ඒ වගේම ගෙදර ලිපේ බත් මුට්ටිය තියලා අපි ඒකට අල්ලලා තුන් පාරක් වඳිනවා නම් ඒ දේ වුණොත් ඒ ස්ථානෙට සුභ සිද්ධියක් උදාපත් වෙනවා. ඒ ගරුත්වය තියෙනවා ස්ථානේ. ඒ දෙක හරියට කරන්න නැතුව අපි මොනම දෙයක් කියන්නේ නැතුව අපේ පස්සෙන් එන දරුවනුත් ඒ දේ ඉගෙනගෙන ඒගොල්ලන්ගේ ජීවිතත් පස්සට යාමක් තමයි වෙන්නේ. ඔන්න ඔතෙන්දී මේ මම ඔය මේ ජෙනරේෂන් ගැප් එක කියන තැනට මම ඉන්නේ ස්වාමිතුමා. දැන් අපේ වයසත් එක්ක බලද්දී අපි අතර මැදියෝ. ඒ කියන්නේ 80 දශකයේ යන 70 දශකයේ අපේ වැඩිහිටියෝ සහ 2000න් පසු පරපුරත් එක්ක ඒ අතර මැදියන් විදිහට 90 දශකයේ ඉන්න අපි ඔය ජෙනරේෂන් දෙකේම ගැප් එක දකලා තියෙනවා. එතකොට මේ 2000න් පසු පරපුරකට ගත්තොත් ඉන්නේ එහෙම මම මේ අපහාසය කරලා මේ කතා කරන්නේ. ඒ අය අම්මාකාරකෙන් ප්‍රශ්න නැගීමක් කරනවා
ඉතින් මොකද ඔය බත් එකකට වඳින්නේ හාල් දෙකකට වඳින්නේ ඉතින් ඔක රයිස් කුකර් එකකටත් වඳින්න පුළුවන් නේ ලිපේ තියෙන විතරක් ඇයි වඳින්නේ ඕ එහෙනම් සැහැන පිස්සු විකාර වැඩ කියලා එහෙම නිකන් අවඥා සහගතව බෑර කරන අවස්ථා අපි දැකලා තියෙනවා එතනත් දැන් මාකර මං හිතන්නේ අපේ මහත්තු එහෙ දේවල් වෙන්නේ අර ඒ කාලේ දකින්න තිබ්බ දේවල් ඒ කියන්නේ අලුත් අවුරුද්ද වෙලාවට අම්මා කැවුම් යන්නේ තාත්තා ගේ අස්පස් කරනවා මකුළු දැල් කරනවා තීන් තාලේප කරනවා ඒත් අද කාලේ ළමයි දකින්නේ කැවුම් අම්මා කොහෙන්ද ගේන්නේ පුස්සීඩීට ගියා කැවුම් ටික ගත්තා ආවා ගෙදරින් තිබ්බා කිරිබත් ටිකක් ඕනනම් ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් එතකොට ඒ ළමයිට ඒ ගරු කරන දේ මගහැරීමකටපත් වෙනවා ඒ වෙලාවේදී තාත්තා අලුත් වැටමාර ලීයක් අරගෙන ඒකට වැටමාර කොළ ටිකක් ගැට ගහලා මේකේ මේ විදිහටයි පුතේ මෙන්න මේ මකුළු දැල් කරලා අපි ගෙදරින් එළියට බහින්න ඕනේ අලුත් අවුරුද්දේ මෙන්න මේ විදිහටයි ගේ ඇතුලේ තියෙන දේවල් අස් කරන්න ඕනේ කියලා අපි ඒ දෙයට හුරු වුණොත් තමයි අපේ දරුවනුත් ඒ දෙයට හුරු වෙන්නේ. අද එහෙම නැහැ ඉතින් අපිට ඕන විදිහට හයි ප්‍රෙෂර් ගන්න එක ගහුවා ඔක්කොට මැල්ලුව කරා හේදුවා ඔන්න හරි අපි ඉවරයි ඔන්න අපි අවුරුද්ද සමරනවා කියලා සමරනවා. ඒ ක්‍රමවේදත් එක්ක තමයි මේ ළමයිගේ 2020න් පස්සේ ළමයිගේ ඒ තමන්ගේ ස්ථානයේ තියෙන ගරුත්වය දෙමව්පියන්ට තියෙන ගරුත්වය හැම දෙයක්ම එන්නෙන් අඩු වීගෙන යනවා. ඒක 2000න් පසු පරපුරේ ගැටලුවක් නෙමෙයි අපි ඔවුන්ට ලබා දුන්න දේ මත තමයි දෙමව්පියන්ගේ වැරද්ද මේ වැරද්ද තියෙන්නේ. දෙමව්පියෝ හරි දේ කියලා දුන්නා නම් ඒ ළමයිත් ඒ දේ කරනවා. අනිවාර්යෙන්ම. ඉතින් අපිට මෙතෙන්දී සෑහෙන බරපතල දෙයක් ගැන හිතන්න තියෙනවා. අපි වපුරන්නේ මොකක්ද? නෙලාගන්නේ එයමනේ. එතකොට 2000න් පස්සේ පරපුරට කියලා චෝදනා කරලා වැඩක් නෑ මං හිතන්නේ. එතකොට සමතුම අපි ඒ කාරණාවත් එක්ක අරපස් දැන් මේ දවස්වල ගම්පහ දැනිබු. එතකොට සමතුම දැන් අපි අවුතින් එහෙම ගම්පහ පුරාණ ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේ මේ දවස් දෙකම සුවිශේෂී කටයුත්තක් සිද්ධ වෙමින් පවතිනවා. ඔව් අත් වශයෙන්ම අපේ මහත්යෝ මේ දවස්වල අපි මේ රාජ්‍ය තරංගණී යන්ත්‍රය ඔව් ජීවම් කරනවා. මේ රාජ්‍ය තරංගණී යන්ත්‍රය කියන්නේ ඕනෑම ස්ථානයකට ව්‍යාපාර කටයුත්තක් කරන කට්ටියකට විදේශගත ව්‍යාපාර කරන කටයුතු කරන කට්ටියට ඒ හැම කෙනෙක්ටම වටිනා යන්ත්‍රයක් මේක. ඔව්. මේකෙන් ගොඩාක්ම තමන්ට ලැබීම් පැත්ත ඇති වෙනවා. තමන්ගේ දියුණුව මදිකමක් තියෙනවා නම් ඒ කෙනාගේ දියුණුව හොඳම තත්වයකට ගන්න පුළුවන්. ඒක මේ යන්ත්‍රයේ සංක බහිරෝ පත්ම බහිරෝ මනාපකාරී තත්වයක් තියෙනවා. එතකොට ඒකෙන් තමන්ට ගෙනල්ලා දෙන බහිරවය තමයි මනාපකාරී තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒකෙන් තමන් යන දියුණුව නවත් වීමකට හැකියාවක් නැහැ. ඉතින් මේ කාල සීමාවේදී අපි මේ යන්ත්‍රය විශේෂයෙන්ම ජීවම් කිරීමක් ආරම්භ කරලා තියෙනවා. ඒ ජීවම් කිරීමට ඕනෑම කෙනෙකුට මුල් වෙලා බාර ගන්න පුළුවන් තමන්ට අවශ්‍යයි නම් මේ වගේ යන්ත්‍රය. මේකට පැරණි මන්ත්‍ර ශාස්ත්‍රය භාවිතා කරගෙන පැරණි ක්‍රමවේද යටතේ තමයි මේක කරන්නේ. ඉතාමත් වටිනා බලගත් තෙල් බෙහෙත් වර්ග රාශියක් දාලා මේ යන්ත්‍රය අපි ජීවම් කිරීම කරන්නේ. එතකොට මේ යන්ත්‍රය ජීවම් කිරීමේදී අපි මස් මාංශවත් නොකා තමයි හරි පිරිසිදුව තමයි මේ වැඩ කටයුත්ත කරන්නේ. මේක දාගන්න ඕනම කෙනෙකුට මස් මාළු කෑවට ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මේක කිලිහරණාවෙන් කිලි කපලා තමයි වැඩ කටයුත්ත කරන්නේ. ඒකම මේකේ ග්‍රහචාර මට්ටම අනුව ඕනම ග්‍රහ දෝෂයකට බලපාන යන්ත්‍රයක් මේක. ග්‍රහ දෝෂයක් තිබ්බත් ඒ ග්‍රහ දෝෂය තියෙන කෙනාට ගියොත් මේකට විෂ්ණු ආගෝර මහවිෂ්ණු මණ්ඩලයේ සනි මුත්‍රිංගේ ඒ වගේ යන්ත්‍රයක් දාගන්න ඕනේ කියපු කෙනෙක්ට උනත් මේ වගේ යන්ත්‍රයකින් ඒ ග්‍රහ මණ්ඩලයේම යටත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕනම කෙනෙකුට කතා කරලා ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන්. බොහොම සීමිත පිරිසකට පමණයි මේ යන්ත්‍රය හදා ගන්න පුළුවන්. මේකෙන් ගොඩාක් ලොකු දියුණුවක් උදාපත් කරගන්න පුළුවන්. ඒ විදිහට දැන් මේ හැරුණකොට තමයි මේ දවස්වල මොන වගේ යන්ත්‍රයක්ද තියෙන්නේ සමිතුම අපි කතා කළොත් ඉන්නේ එහෙම ඒ එකම තියෙනවා ස්ථානවලට ස්කන්ධ කුමාර යන්ත්‍රය කියලා තියෙනවා. මේ ස්කන්ධ කුමාර යන්ත්‍රය අටකොණ ආරක්ෂා කරලා තමයි දාන්න ඕනේ. ඔව්. ඒ අටකොණ ආරක්ෂා කරලා ස්කන්ධ කුමාර යන්ත්‍රය දැම්මට පස්සේ මේ දිසා සියල්ලංගෙම වෙන දෝෂාන්ධකාරවල සියල්ල දුරු වෙනවා. ඒ දුරු වීමත් එක්ක තමන් කරන වැඩ කටයුතු සියල්ලක්ම සර්වපකාරයෙන්ම සාර්ථක වෙන තත්ත්වයකට පත් වෙනවා. මේ සියල්ලක්ම කිලිහරණාවෙන් කිලි කපලා තමයි වැඩ කටයුතු කරන්නේ. එතකොට කිසිම වැරදීමක් වෙන්නේ නැහැ නැවත ජීවිතේ. එක තැනකින් කරගන්න එක දෙයින් තමන්ට හැමදාමත් සුබ ප්‍රතිඵලයක් උදාපත් වෙනවා. මේකෙන් වෙන්නේ ඒ දේ. ඒකම තියෙන අපේ මහත්යෝ ලෝ බලගතුම ස්ත්‍රී පුරුෂ වශී යන්ත්‍රේ. මේක තමයි ලංකාවේ කවුරුත් මේ යන්ත්‍රය දාන්නේ.
මම ඕනම කෙනෙක්ට අභියෝග වුණත් කරන්න පුළුවන් මේ යන්ත්‍රය ඇඳලා මේ යන්ත්‍රය ඕන කෙනෙක්ට අඳින්න පුළුවන් නම් ඇඳලා හරි පෙන්නන්න කියලා මේ විදිහට කවුරුත් අඳින්නේ නැහැ මේ ස්ත්‍රී පුරුෂ වශයෙන් යන්ත්‍රෙත් මේකට දිවිතෙල් රන්තෙබිල් තෙල් හඳුන් තෙල් තුන්තුරු ලාඩින් සිවඩිකින් දාන්න ඕනේ ඒ ජීවම් කරලා හරියාකාරව ඕනම කෙනෙකුගේ ශරීරයකට පළඳ ගැනීමේ හැකියාව තියෙනවා එතකොට මේ සියල්ලම වෙන්නේ වගකීමක් ඇතුව මේවා Tamante video call තාක්ෂණය ඔස්සේ බලා ගන්න පුළුවන් ලංකාවේ ඉන්න කට්ටියට නම් ඇවිල්ලා බලන්න පුළුවන් දේවල් පිට රටක ඉන්න කට්ටියක් නම් WhatsApp එක හරහා සම්බන්ධ වෙලා මේ දේවල් බලන්න පුළුවන් ඒ වගේම මේක හදලා ඉවර වුණාට පස්සේ DHL මාර්ගයෙන් මේගොල්ලන්ගේ අතටම මේක පත් කරනවා අපි මේ අතරේ DHL එක හරහා ඒගොල්ලන්ගේ අතටම පත් කරනවා ඒ පත් කිරීමෙන් ඒගොල්ලන්ට මේ යන්ත්‍රයෙන් ප්‍රතිඵල උදාපත් කරගන්න පුළුවන් මේ සෑම දෙයක්ම හදන්නේ සූර්ය මණ්ඩලය හරහා ඒ සූර්ය මණ්ඩලය හරහා හැදීමෙන් ඒ මේ විශ්වයට අපි ගහන තාරකා වරමත් එක්ක ගහන මේවා වලින් තමයි මේගොල්ලන්ගේ මේ යන්ත්‍ර වැඩ කටයුතු කරන්න පටන් ගන්න සුභසිද්ධි උදාපත් වෙන්නේ එතකොට මේ හැම යන්ත්‍රයක්ම කළු මැදලා ඉස්සර කවිච්චින් ඩිස්ට්‍රික් කරලා තමයි යවන්නේ. එතකොට මේවා සූර්යයාට කතා කිරීමෙන් තමයි මේ වැඩ කටයුතු වැඩ ගන්න පුළුවන්. පුළුවන්න්නේ. ඕනම කෙනෙක්ට හොඳම දියුණුවකට යන්න පුළුවන් යන්ත්‍රයක් තමයි මේ රාජතරංගන යන්ත්‍ර මේ යන්ත්‍ර. ඒ ඕනම කෙනෙකුට යන්ත්‍ර පිළිබඳව ගත්තොත් යන්ත්‍රයක් අපේ මහත්වයේ ජීවම් කිරීමේදී තියෙනවා භාස්කර සාධක කියලා දෙකක්. එතකොට මේ යන්ත්‍රේ පත්‍ර කඩන තැනක ඉඳන්ම අපි නැකත් වලට තමයි කරන්නේ. මට හොඳ නැකත ඔබතුමාට හොඳ නැති වෙන්න පුළුවන්. එතකොට අපි මේ යන්ත්‍රයට ගන්න දැන් ඔබතුමා නම් මේ යන්ත්‍රේ බාර දෙන්නේ ඔබතුමාගේ නමට අදාළව ඔබතුමාගේ ලග්නයට අදාළව පක්ෂියා රජ වෙන වෙලාව තියෙනවා. ඒ පක්ෂියා රජ වෙන වෙලාවට තමයි අපි යන්ත්‍රේ පළමු ඉර අඳින්නේ. ඒ පළමු ඉර අඳිද්දී අපේ මහත්තයෝ මේක හැඩ බල බල අඳින්න බෑ. ඒ ඉර තනි කෙලින් නම් අඳින්න තියෙන තනි කෙලින් එකපාරට ඇඳලා ඉවර කරන්න ඕන. අහහ ඊට පස්සේ තමයි පන් ඉඳේ තුඩ උඩර ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට ඕනම වෙලාවක යන්ත්‍රේ පුරෝගන ඉතුරු වැඩ කටයුතු ටික සාර්ථක කරගන්න පුළුවන්. ඉන්පසුව යන්ත්‍රේ යහන්ගත කරන්නේ යන්ත්‍රේ යහනට තියන්න ඕනේ නොඉඳුල් යහනට තියන්න ඕනේ. තමන් වීඩියෝ රට ඉන්න කෙනෙක් නම් ඒවලට වීඩියෝ කෝල් එකෙන් සම්බන්ධ වෙන්න ඕන. ලංකාවේ ඉන්න කෙනෙක් නම් එන්න අපහසු කෙනෙක් නම් වීඩියෝ කෝල් එකෙන් සම්බන්ධ වුණාට කමන්නේ ඉන්න පුළුවන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඇවිල්ලා සම්බන්ධ වෙන්න ඕනේ. ඒ WhatsApp හරහා සම්බන්ධ වුණාට පස්සේ ඒක කරන්නේ තමන්ගේ සුබ වේලාවකට තමයි යන්ත්‍රේ යහන්ගත කරන්නේ. එතනින් එහා දින 14ක කාල සීමාවක් 14 වෙන්න පුළුවන්, 7 වෙන්න පුළුවන්, 21 වෙන්න පුළුවන්, 48 වෙන්න පුළුවන්. ඒ කාල සීමාවම මේ යන්ත්‍රේ කළු මැද මැද ජීවම් කිරීම කරනවා. ඒ කරලා ඉවර වෙලා තමයි අපි DHL එකට බාර දෙන්නේ. ලංකාවේ කෙනෙක් නම් ඇවිල්ලා බලද ගන්න පුළුවන්. විදේශගත කෙනෙක් නම් DHL එක හරහා ඒ රටට මේ යන්ත්‍රය යවනවා. ඒ විදිහට ඒගොල්ලන්ගේ අතටම මේක ගෙන්න ගන්න පුළුවන් වගකීමක් ඇතුව. ඒ වගකීම ඔබතුමා විසින් පෞද්ගලිකවම අධීක්ෂණය කරමින් දරා ගන්නවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ යන්ත්‍ර ගොඩක් මනුස්සෙක් ලොකු මුදලක් දීලා මේ යන්ත්‍රයක් හදාගත්තට පස්සේ මේකේ වටිනාකම අනුව අපි මේ යන්ත්‍රය ආරක්ෂා කරන්න ඕනේ පුද්ගලයා අතර යනකම්. ඒ පුද්ගලයා අතර ගියාට පස්සෙත් අපි මේ පුද්ගලයා ගැන ඉවසීමෙන් බලාගෙන ඉන්නවා එයා දෙන උත්තර. ඒ කියන්නේ එයා දියුණු වෙලා හොඳ මට්ටමකට එනකම් අපි ඒ කෙනා ගැන මුලින් හැමතිස්සෙම ඇලර්ට් එකේ ඉන්නවා. අපි ඒ කෙනා ගැන බලාගෙන මෙයා දැන් හොඳ ස්ථාවරයකදී නැත්නම් අපි ඔන්න හැදුව යන්ත්‍රය ඔන්න ආටෙව්වා. දැන් ඔයගේ අපේ මේවක හරි දවඩි උනෙලා යන්නේ නැහැ. එහෙම නෙමෙයි. යාට වැරදෙන තැනක් තියෙනවා නම් අපි පෙන්눔 කරන්න ඕනේ. අපි වැරදෙන්නේ යන්ත්‍රයේ පැත්තෙන් වැරදීමක් නෙමෙයි. ලොකුම කිල්ල නොසලකිල්ල. නොසලමිලිමත්කම නිසා යාට දෙයක් වුණාද? යාට කියන්න ඕනේ. ඔය දේ පුතේ ඔහොම කරන්න එපා. ආව මෙන්න මේ විදිහට කරන්න. එතකොට ඔයාගේ ජීවිතය සාර්ථක වෙනවා. ගොඩක් ජපන් වල කට්ටිය එහෙම ඉන්නවා. UK වල එහෙම කට්ටිය. ඒගොල්ලෝ කතා කරලා දෙයක් අලුත් දෙයක් පටන් ගන්න ඉස්සල්ලා වුණා. සාමිතෝ අපි මේ දේ පටන් ගන්න යන්නේ. මේ දේ පටන් ගත්තට කමන්නේ නැද්ද? එතකොට මම කියනවා පුතේ ඔයා මෙන්න මේ දවස්වල මේක පටන් ගන්න. එතකොට ඔයාලට ගොඩක් ලොකු සුබ දවසක් වෙනවා මේක. ඉතින් ඒ වගේ අර කන්ටැක්ට් එක තිබීමෙන් ඒගොල්ලන්ගේ හැම දෙයකදීම අපි දේවාලයක් විදියට ආයතනයක් විදියට වගකීමක් ඇතුව ඒගොල්ලෝ දෙයක් කරගත්තට පස්සේ අපි වගකීමක් තියෙන්න ඕනේ. ඔව්. ඒ වගකීම ඇතුව ඒගොල්ලන්ට අනිවාර්යෙන් මේ අවශ්‍ය උත්තර අපි ලබා දෙනවා. ජීවිතේ වැදගත් දේවල් වලට හොඳම ස්ථාවර වලට එන්න. එන්න. මේ විදිහ තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. හොඳයි. ඉතින් අපේ ගෙදර YouTube නාලිකාවෙන් අපි මේ විදිහට මේ කතා බහ අපට අරගෙන ආවා. අමතක කරන්න එපා. ඔබේ නිවසට අනිවාර්යෙන් ගරු කළ යුතුයි. ගරුත්වයේ තියෙන තැන ඔබ ගරු කරනවා නම් අනිවාර්යෙන් ඒ ගරුත්වය පෙරලා ඔබට අනිවාර්යෙන් ලැබෙනවා. ඒ නිසා ඔබේ නිවස ඔබ ගරු කරනවා නම් ඔබේ නිවස ඔබට ගරු කරනවා.
මේ ලෝකේ වඩාත් ආරක්ෂිතම තැන වාසය කරන ප්‍රියමනාපම තැන ඔබේ නිවස බවට පත් වෙනවා නිරායසින්ම ඒ කාරණාවත් අපි කියනක මම තමයි අපි අදට සමුගන්න සූදානම් වෙන්නේ ඉතින් අද මේ කතා බහ දෙක අපිට එක සම්බන්ධ වුණේ ගම්පහ පුරාණ ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේ විරාජ සමිතුමා හැබැයි අපි සමුගන්න කලින් මේ සමිතුමා දැන් අපි මේ කතා බහ කරගෙන ආව වගේ පොඩි මේ පුංචි මන්ත්‍රයක් වගේ එහෙම අපිට කියලා දෙන අදහසක් තියෙනවා ඉතින් මන්ත්‍රයක් කිව්වොත් අපේ මහත්තයෝ යම් කිසි කෙනෙකුට දියුණුවක් උදාපත් වෙන්න තමන් දෙවියන්ට බුදුන්ට පහන් ආලෝක මාලාවල් පත්තු කරාට පස්සේ තමන්ගේ අතට කරාමුණ ඇටි තුනක් අරගෙන ඒ තුන තමන්ගේ ගෙදර ඉස්සරහා මල් පෝච්චියක් තියෙනවනම් ඒ මල් පෝච්චියට ඒක කරාමුණ ඇටක් අරගෙන දාන්න ඕනේ ඕන් නමෝ සර්ව දේව නාරායනාය කියලා එකක් දානවා අනිත් එක ඕන් නමෝ සර්ව දේව නාරායනාය කියලා ඒකත් දානවා තුන්වෙනි එකත් ඕන් නමෝ සර්ව දේව නාරායනාය කියලා දානවා ඒකෙන් තමන්ගේ ජීවිතයේ දිනදා දවසේ වැඩ කටයුතු සියල්ලක්ම සර්වපකාරයෙන්ම සාර්ථක වීමකට පත් වෙනවා ඔය කෙටි ක්‍රම ඒ කියන්නේ තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමයක් පුළුවන් ක්‍රමයක් හොඳයි ඉතින් ඔබට මේ මන්ත්‍රයත් හරි අපූර්වවට හරිම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඉතින් මේ ලේසියෙන් මතක තියාගෙන ඒ කටයුතු කරනයි විදිහට සිද්ධ කරන්න කියන කාරණාවත් කියන ගමන් තමයි අද අපිත් එක්ක සම්බන්ධ වුණ ගම්පහ පුරාණ ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේ විරාජ සාමිතුමාට ස්තුතිවන්ත වෙමින් අපි සමුගන්නේ අමතක කරන්න පත්තරේ සඳහන් වෙන අඳුරගතන අංකය මේ දවස්වල ඒ ඉතාමත්ම සුවිශේෂී රාජ තරංගනේ යන්ත්‍රය ජීවම් කෙරමින් පවතිනවා. ඉතින් ඔබට මේ දුරකතනක් කියලා කතා කරලා රාජ තරංගනේ යන්ත්‍රයක් ඔබේ නමට අරගන්න පුළුවන් කමතිනවා. මොකද ඔබ දියුණු වෙනවා කියන එක බලාගෙන ඉඳීම සිද්ධ වෙන දෙයක්. ඉතින් ඕනම රාජ්‍යයක් තරණය කරන්න පුළුවන් රාජකීයත්වකින් යුක්ත වෙන්න පුළුවන් ඔබට මේ රාජ තරංගනේ යන්ත්‍රය ඔබ ළඟට හිම කරගත්තොත් මේව. ඒ නිසා ඒත් ඔබේම කරගන්න කියලා ආරාධනා කරමින් සමුගන්න කලින් ඔබතුමාට නිදුක් නිරෝගී සුව සම්පත ආවිෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රේක්ෂක හිතපතනි ඔබටත් අපි ආවිෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෙහෙල්ලෙන් නම් අයිම දවසක හම්බ වෙමු.